ඇතටමලාභූක්වෙන ව්‍යාපාරී වෙලාතියෙන්නේ බුදුදහමේ ආරක්ෂාව නැති කරන්න ඔයවගේ නළුවන් යොදවල කටයුතු කරනයක. සියලම බෞද්ධය මෛත්චීය පතුරුවන්නේ බෞද්ධයෝ වෛරයේ පතුරුවන්නැහැ? හබේ කාධිනල්තුමානං වෛරේ පතුරුවන්නේේද? බලන්න කාදිනලතුමාට පුළුවන් අපිට වගේීව සන්න මේ සිව්වනක් පිරිසට අයිතිදේ. බෞද්ධ ලීබලී ඉන්න හිස් නිගන්ට යින්ට අයිති නැහැ. ඉතින් ධර්මවිනී ගැන් දන්නඇතිම මේ මෝඩ පුද්ගලයින්ව විවිධ තිරරජකයින් විවිධ දෙපස් හදල්ලා සමාජයට පනිවිට දෙන්න එවනකොට ඔවුන් විසින් ශාසනයට හිතා මතාම සැලසුන් සහගත ලොකු පහරයක් එල්ල කරන්න තම කටයුතු කරලා තියෙන්නේ. ඉතින් නිවන ගැන විශ්වාස කරන්න ඇතු නිවන ගැන දන්නේෙ නැති. මේ පංචිපා නස්කකාන්ද ඉස්. අඳදධතු ආයෙත්න ඉන්දීියන් ගැන් දන්නේෙ නැති. මේ මෝඩ නිුරුපයා පන්දහකට අහෙදාකට මේ මුදලාක් ගන්න විතරක් ලෙබසාක් කියවන නලෝ බුදුදහමට කරන හානිය බලන්නකු. තෙරුවන් සරණයි සත්පුරුස පිංවර්ත්න ඔය ඇතු බොහෝ දෙනෙ කද උදේ ඉඳලා අපින් දිගින් දිගටම අහනවා. ප්‍රසිද්ධ තිෙෙනනාටියක සිදුවුණු දෙපසක් සම්බන්ධ කාරණාවක්. ඔය ඇතු ඒ අපිට ඉදිරි පත් කල තිබේ දෙබස ඔබ අප අහපු පස්න වලින් එකක් තමයි ලේකම්මාත්තලා ගොවෙක් දැඟලෙල්ලනිසා තමයි බුදුධාම ආරක්ෂා නොවෙන්නේ ඔය දැගල්ලිකාරෝ තමයි මේ බෞද්ධ සංස්ෘති ඇතුළටවෛරේගන්නේ බුදුධම ආරක්ෂා කරනව කියන්නේ අද ලාභ උපයන ව්‍යාපාරයක් ලේකම් මහත්තෝ. තාන්න මාන්න වරධාන වර ප්‍රසාද ගන්න උපක්‍රමයක්. බුදුදහම ආරක්ෂා කර්නව කියල කියන්නේ ලාභ උපේන ව්‍යාපාරයක්ද කියලා හල තිප්පා. බුදුදහම ආරක්ෂා කර්නව කිය කියන්නේ අද ලාභඋපේන ව්‍යාපාරයක් කියලා. පිංවත්න ඒ සම්පූර්ණයම බොරු කතාව. හැබැයි ඒ උතුම් අල්හත්දාජය ඒඋතුම් රහතන් වහන්සේලා දරන ඒ පිම්බද අල්හද්දාජය විනේවිරෝධීව පොරවගෙන ඒගී මනුස්්‍යයෝ නලූවිදිහටසිවරු පොරුවගෙන ඒ බහුගූත මනස්ගාත හිතන හිතන දේවල් කියනකොට ඒ අයටනගේ ව්‍යාපාරයට අපූරුවට සලිමිල මුද හබවෙන වන්නේද. හැබයි ලාබූපයෙන් ව්‍යාපාර වෙන්නේ අර්රහදජයේ පාවිච්චි කළ ධර්මවිකෘතියන් කරමින් ඔය විදිහට ශාසනය කෙලෙසන්න කටයුතු කරනය එක. ඒකට ඒ අයට වෙන මුදල් හම්බනො හබැ හබ වෙන්නෙත් එසේම සැහැ ගන්නේමේ එජීෝ සංවිධාන වදී. මොකද හුඟක්කයට හරි හිසරා දෙයක් බුදුදහම මේ විදියට සුරක්ෂතව තියනය එක එක ආරක්ෂාවර තියන ක්‍රමවේදටික නැති කළ දාන්න මේ අයට ලොකුවෝ මනාවත්තිය නවා අද යකි නන්නෙමේ හුඟ කාරෙ කිලාන් තියන එකක්. ඉතින් බුදුදහම ආරක්ෂ කරනව කියලා කියන්නේ ලාභරූපේන ව්‍යාපාරයදක ලැහුවොත්. ඇත්තටම ලාභූපේන ව්‍යාපාරී වෙලාතියෙන්නේ බුදුදහමේ ආරක්ෂාව නැතිකරන්න ඔයවගේ නළුවන් යොදවල කටයුතු කරනය එක. ඉතින් අද්‍යාර්ශකටත් අපූරුවට ලක්‍ කෝටි ගනන් හඹ වෙනවානේ. ඔය පිට පත් ලියන කෙනටත් හම්බ වෙනවාන ඔය දෙබැස කියන නළුවටත් හම්භ වෙනවානේ හබැ ඇතින් ඒ නලුවර උපය පන්දහා කයිදායක් වගේ පුංචි මුදලකට. අර උතුම් අර්හත්දජයේ දරාගෙන අරවගේ ප්‍රකාශ කරනකොට ඒයට නරකේට යන්න නංගිතතින් පාර හොඳටම කැපිලි හෙත්ල තිෙන්නේ. පරිස්සංවෙන්න ඕනේ. දෙසේසයම අර්හත් දජයේ පාවිච්චි කරනකොට. අර්හත්දජයේ නළුවන්ට පාවිච්චි කරන්න තිය තියන අවස්ථා සීමමා කරන්න ඕන. ඒක පුළුවන් තරන් නොකරීන තරමට හොඳ. මකට බිස්වූන් වහන්සේ නමක් සිවුරු දරනකොට පරිමණ්ඩලන් නිවාසෙස්සා මීත සෙක්ඛකාකාණී ආදීවිද සේකාවද නම් කුච්චර හික්මෙන් ඕන කම තියෙනවාද. ඉතින් අර විදිට නළුවන් සියරුපොරෝගෙන කිසිම හික්මීමක් නැතුව, හාමුතු විදියට හැසිරෙනකොට සමාජගතවෙන්නේ ඒ අයව. එතකොට ලෝකයායකින් හැවටෙනවා. ඉතින් බුදුදහම ආරක්ෂ කරගාන්නේ ඉදිරිපත්වනයකත් වැලකිලා යන මේ වගේ බොරු පකාස වලින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් සේසාධ්ධරණය වගේම සිව් අනක් පිරිසම ආරස්සා කරන්න ඉදිරිපත්වනයක අද විතරක් නෙම අතිීතයේ සිද්ධ වුණ අනාගතීත්තියක ඒවිදිහට වෙන්නට ඕනේ ඒක ලාභෝපයන ව්‍යාපාරයක් නෙමේ ඒක ජීවිත පරිත්‍යයාගේෙන් සිදු කරන්න ඕන ලොකු කැපකිදීම. ඒ කැපකිරීම් සිදුකරන ඉහින්ද මේ අයට ලොක හිසර අදයක් තියෙනවා මෙක විනාස කරන්න බැහැ. පින්වත්නි ඒවාගේ උගුල්වලට අහු වෙන්න එපා ඒ නළුවන ්‍රපා පංහ ඇද ගන්න හිවි අධ්‍යසකටයේ ප්‍රකාශේ කෙරෙව්වට ලක්ස කෝටි ගාන හම්භ වේවි නමුත් ඔබට අපට හයිමි අහිමිවෙන්නේ සසරෙන් එතර වෙන්න තියෙන උතුම්සි සද්ධර්මයයි. ඒක අහිමි වෙන්න දෙන්න එපා ඒවාගේ ප්‍රකාස කරන අයට ඔය ඇත්තූ විරුත්ත වෙන්න. වගේ ප්‍රකාශස වලතින වැරදි පැත්ත පෙන්නලා දෙන්න. බුදුදහම ආරක්ෂා කරන්නා කියන්නේ බුදුදහමේ පිහිටන්නාට. බුදුදහම ආරක්ෂා කරන්නා කියන්නේ බුදුදහමේ පිහිටන්නාට කියලා එ හළුව ප්‍රකාසයක් කරලා. බුදුදහම ආරක්ෂා කරනව කියන්නේ බුදුදහමේ පිහිටන්න ආට්නෙමේ බුදුදහමේ පිහිතන්නා එක්කෙනෙක් බුදුදහම ආරක්ෂා කරන්නා තක එක්කෙනෙක් මේ දෙකක් එකක් නෙමේ දහමේ පහිටන්න පිහිතන්නේ පංවත්නි උතුම් චතුවාාර් සත්‍යයා බෝධඥානය කෙලසුන්ලසේ වෙනවේ. බුදුදහමී පිහිටලා ආර්ර්‍යස්්ථායක මාර්ගීෆිළිපැත්ලා. උතුම් සෝවාන් සකදාගාමී අනාගාමී අර්හත්තාදී සතරමග සතරමග පලයන්ට පත්තන උතුමන් වහන්සේලාත්. ඉන්පස්සයේ බුදුදහම ආරක්ෂාකර ගන්න කටයුතු කරනවා. බුදුදාමේ පිහිත උතුම්පතිපල්ලපු මහාකාසය මහරාතන් වහන්සේගේ මූලිකත්යේ නේද පලවැනි ධර්ම සංගායනා පැවැත්වේ. එතුවට පළවැනි ධර්ම සංගානා පැවැත්ව බුදුදහමේ පිහිතල උතුම්පතිපල්ලාපපු උත්තමයන් වහන්සේලා එකතු වෙලා. ඒ බුදුදහම ආරක්ෂාකද ගන්න කටයුතු කලා. බුදුදහම ආරක්ෂාකර ගන්නට රහතන් වහන්සේලාගේ ඉඳලා. සියලුම උත්තමයන් වහන්සේලා සිවුවනක් පිරිසම කටයුතු කර ගත යුතුයි. ඉතින් ඔය ඇත්ත බුදුදහම ආරක්ෂා කරන්නා කියන්නේ බුදුදහම මේ පිහිටන්නාට දෙකල් ඇහවුවොත් ඒක සම්පූර්ණයම වැරජි ප්‍රකාසයක් බුදුදහමේ පිහිටන්නා. උතුම් සතරමග සතරපලයාන්ට පාත සසරින් එකුඩ වෙනවා. බුදු දහම ආරක්ෂා කරන්න. ඒ පිහිට පුකිෙනත් බුදු දහම ආරක්ෂා කරගන්න ඕනේ පිහිටල්ලා නමුත් ප්‍රටිපල් ලබන්න බැරිවුණු ඇත්තො. යම්තාක්දුරකට මනුල්සදීව සම්පත් විතරක් ලබන්න පුළුවන්ග විදියටටයුතු කර ගත ඇත්තු පවා. බුදුදහම ආරක්ෂා කරගන්න කටයුතු කරන්නට ඕන. අටීතීදී මහාකාසය මහරාතන් වහන්සේ පමක උත්තමයන් වහන්සේලා. පළවැනි ධර්ම සංගායනා පවත්වා බුදුදහමී ආරක්ෂාවෙන්වෙන් බානක පරම්පරානිර්මාණය කළ ඒවාගේීමඒ සියලුම ධර්මවිනී පවත්වාගෙනන්න වැඩපිළි වැඩ පිරිවලවයි සකස් කළ මේ විදියට ආරක්ෂාවට කවුලුකාරණ යෙදෙව්වා. එනිසා අදස් සුරස්සිත පවතින උතුන් සම්බුදු දහම. අනාගතේතය සුරක්ෂත වෙන්න ඕන ධර්මය තුළ පිහිටලා ඇවිතරක් ඒ කරන්න පුළුවන්කමක් නැහැ. පිින්වන අජාසත්ත මහරච්චුරුව ධර්මී හිතන්නට කලින් හැසිරුණු විදිහ බලන්න තාතත් හතන එකලා. එහෙම රජකනේ පසුකාලයේදී බුලුදහමේ ආරක්ෂාවට අවස්සේ ආරස්ක විධානත්ය දවා හබැයි සිදු මඟඵලයක් ලබන්නත් බැරුව ගිය. අජාසාත්ත මහරජරෝ ික් දවුණු කෙනෙක් නමුත් දුන්නු සහයෝගය බලන්න. සමහර අවස්ථාවල ඩැටිචීතීයරණත් ගත්තා. අසුවෝක අධරාජය ඒ වගේම අපේ කාලාසෝ කරත්තුම ලංකාව අපේ දුටිගමුණ මහරච්චුරුව ලගම්බා මහාරච්චරුව සියලු මතීතහිතය රජදරුවෝ මේ විදියට බුද්ධාමේ ආරක්ෂාාවෙනුවෙන් අව්‍ය කටයුරු සිද්ධ කලා බිස්සු බිස්වනි උපාසක උපාසිකා කියෙන සිව් වනක් පිරිසම එකට එකති වෙලා තමයි බුදුදහම ආරක්ෂා කරගන්නට ඕනේ ඔය ඇත්තු බුදුධාමේ ආරක්ෂාාවෙනුවෙන් දිවිහිමි එම ඉදිරි පත්වන්නට ඕනේ නළුවන් සල් ලිවලට ඔය වගේ ප්‍රකාශ කලාට. ඒඇත්තු ඉරිපත්වීම නවත්තන්න එපා. බුදු දහමේ ආරක්ෂාවෙනින් ඔබ කටයුතු කළ යුතුමයි ධර්මය පිහිටීම තුලින් ඔබ මඟපල් ලැබි යුතුමයි ඔය කාරණා දෙක්. දෙකම ඔබ කරන්නට ඕනේ ඔය දෙකින් එකක් විතරක් කරන්න ඔබෝ යෙදෙවොත් ඔ ඇත්තන්ට බුදුදහම ආරක්ෂා කර ගන්න බැරි වනහින් ද අනාගතීදය ගුඩක් අනතුරුවලට මුහුණපාන විශේසයෙන්ම මේ වගේ නළුවන් හඟපාල කරන බුරු ප්‍රකාශවලින් සම්බුදු ශාසනය ලොකු අනතුරකට වැටිෙනවා. බුදුදහමේ පිහිටන්නා කවදාවත්. බුදුදහම ආරක්‍ෂා කරන මුුවාවෙන් වෛරේ වපුරන්නේ නැහැ. බුදාමී පිහිතන්නා කවදාවත් බුදුධාම ආරක්ෂා කනමුවාවෙන් වෛරයේ පතුරුවන්නේ නැහැ කියලා. පිින්වත්න කෞුද වෛරයේ පතුරුවන්නේ දල්දා හාමුදුරුවන් වහන්සේ ළඟ බෝභ පිපිරහවා එවගේ එජයිසීම බෝධීන් වහන්සේ ළඟ මහාමනුස ගහතනය අංකළ කවුණා පිල්ධ්‍යයාන්ලො යපූරුවට අදටත් ඉන්න කෝ බෞද්ධයයේ කටි මරන්නේ අනුවද සියලම බෞද්ධයෝ මෛත්‍රය පතුරුවන්නේ බෞද්‍යයෝ වෛරයේ පතුරුවන්නහැ මේවා නළුවන් හරහා විවිධ එNGීෝ මුදල් ලබාගෙන සිදුකරන සටකපට විවිධාකාර උපක්කමික ප්‍රකාස. ඒවටුවේ ඇත් ඔහ වෙන්න එපා. හැබයි කාදිිනවතුමානං වෛරය පතුළුවනේද. බලන්න ෝ කාදිනලතුමාට පුළුවන් අපිට වගේීවසන්න. එතුමා පාස්කු ප්‍රහාරය සම්බන්ධව ඒකාලෙ තිබ්බ රජයම. මේ අයි විසේ මේව කළේ කියලා විධ විදිහත කවුණු කානා ගුණු කරලා තියෙදදිත්. ගින් දිටය ලන්න කො වෛරය පතුළොඕන අපූරුව. හොඳරටම සංවිධානාර මුදු රටම ගිලි දේනවානේ. හබේ පොළුවන්ද ඔය නදුවන්ට පාද කෙනෙක් වගේ ඇඳගෙන ඔය වගේ පකාශයක් ඒයාගංවදට විරුත්්ව කරන්න. ලුවන් කියල ලන්න ඒ ඇයට එහිෙම ප්‍රකාශ කරන්න බෑ මොක දේ තිරාචන පිටි පස්සෙඉන්නේ මුොගක් කලාවට ය වගේ කටතිය. ඉතින් විවිධාකා දවනකම පාවිච්චි කරල්ලා විවිධ විදිහට මේරට දුරුවල කරන්නට අති තින්දම්ම ආකමනකෝ කටයුතු කලා වර්තමානය තිහෙම කරනවා පින්වර්ත්නී ඔය ඇත්තු බුදුදහමේ පිහි අන්නා කවදාවත් බුදුදහම ආරක්ෂා කරන මුුවාවෙන් වෛරයේ පතුරවාන්නේ නැහැවගේ ප්‍රකාශවලට හුුවවෙන්නා බෞද්ධය කොහොමත් කාටවත් වෛදී පතුරුවන් නැහැ තුනරුවන් සහණයන්න කරමකරම්ඵල හොඳට දැනගෙන පන්සේ රකින උපාසකු පාසකාවන් මේ සිව්වනක් පිරිසට අයිතිදී. බෞද්ධ ලීබලී ඉන්න හිස් නිගන්ට න්ට අයිති නැහැ. ඒ ඇඒගේ ප්‍රකාශසෝය ඇත්තු පිළිගන්න ඕනෙත් නැහැ ඔබ කළ යුත්තයේ බුදුදහම ආරක්සාකර ගතයුතුයි බුදුදහම තුළ පිහිටා මියමනුස්සදීව ජීවිතයේ ඉක්මං අවස්ථාවකදීම සතරමග සතරඵලයාන්ට පත්වෙන්නට හේතු සම්පත් මුහ කුරායන්නට පටයුතු කරගන්නටත් ඕන නළුවන්ගේෙන් බණ අහලා නලුවොත් එක්කම පායාස නිරේයට යන්න පාරහදාගන්න නම් එපාවුන් පං්ඥාවන්තස්යන් දම්මෝ නායන්දම්මෝ දුප්පඥස්ස ඒකේ තේරුම බුදුදහම ප්‍රඥාවන්තයන්ට මෙස අගඥාණයන්ට නොවේ. ඒ නළුව විසින් තවත් ප්‍රකාශයක් කරලා තියෙනවානේ. ප්‍රඥාවන්තස්ස අයන්දම්මෝ නායන්දම්මෝ දුප්පඥස්ස කියලා. එතකොට එයා ඒ ධර්මය තුළ කියවන ඒවුතුම් පාටි පාවිච්චි කරල කියන්නේ බුදුදහම ප්‍රඥාවන්තයන්ටමස අඥාණයන්ට නිමේ කියලා. දන්නවත්දන්න ඔහු වේ ප්‍රකාසී ඇතුළත කියවනවුුණමොකක්ද කියලනේද. ඉතින් ධර්මවිනීගැන් දන්නතිමි මෝඩ පුද්ගලයින්ව විවිධ තිරරජකයින් විවිධ දෙබස් හදල සමාජයට පණවිට දෙන්න එවනකොට ඔවුන් විසින් ශාසනයට හිතා මතාම සලසුන් සහගත ලොකු පහාරයක් එල්ලක දන්න තමටයුතු කරලා තියෙන්නේ. පින්ුවත්නී ප්‍රඥාවතු අයන් භික්කවීදම් වූ නායන්දම්මූ දුප්පඥස්සාති. ඉතිකූ පනේතන් උත්තංකින් චේතම් පටිච්ච උත්තන් ඉද භික්කවී බික්කු ප්ඥවාහෝති උදේත්ත ගාමිනය පනාය සමන්න්නනාගත. ය අරියාය ඒ විදිහටයි සඳහන් වෙන්නේ අනුරුද්ධ සූතියගෙන බලන්න. අංගුත්තනිකායේ ගහපතිවාගේ අනුරුද්ධ සූතතිය අරම්බැලුවහම ඔය ඇත්තන්ට පෙනේවි මේ දහම ප්‍රඥාවන්තයින්ටයි. අඥඥාණයන්ට නෙමේ හැබැයි එ චතුරාර් සත්‍යයා බෝධියවඋ දෙෙසා කටයුතු කයන උතුමාන්ට. පිමුවත්න මේ උපත විපතිී කතාව මේ සියලුම ත්‍රයිභූර්මික සංස්කාර්රයන්ගේ උදයාව දකිමින් උතුම් නිවනම අවබෝධ කරගන්න කටයුතු කරන උතුමා සම්බන්ධව ඒ පකාසේතින් ඒ ප්‍රකාසේ තුළ ධර්මී ආරක්ෂාව ගැන නැහැ. ඒ ප්‍රකාසේ තුල තියෙන්නේ මේ ත්‍රයිභූමික සියලුම සංස්කාධර්මයන්ගේ උදයාව්‍ය කතාවල්. ඒ උදයාව්‍ය කතාව නිසා බංගඥාන ආදීවිදිහට ඒ නවමහා විදශසනා ඥානාදී උපදවාගෙන නිවන්දකින කතාව එති නිවන ගැන විශ්වාස කරන්න ඇතු නිවන ගැන දන්න නැති. පංචපාදා නස්කාන්ද ස්කන්ඩධාතු ආයත්න ඉන්ද්‍රීියන් ගැන් දන්නන්නේ නැති. මේ මෝඩ නිරුපයා පන්දහකට අහෙදාකට මේ මුදලක් ගන්න විතරක් ලෙබසක් කියවන නලෝ බුදු දහමට කරන හානිිය බලන්නක ප්‍රඥාවන්තයින්ට තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. ගිතින්ගේ නිවන් දකින්නට ප්‍රඥාවන්තයින්ට දහම ආරක්ෂාවෙන් නැත්නම් කොහොමට දරමී හැසරෙන්නේ. එක දහම නැත්නම්. දහමක් නැත්නා පින්වත්නී දැනගන්න කොහොමද. භාගවතුන් වහන්සේ නොට උතු සේ දධර්ම වත්තක කර. ඉතින්ගේ භාගිවතුන් වහන්සේ දේශනා කලතියන් ධර්මය හොතට සුරක්ෂතෝ තිබ්බෝ සිව්ුවනක් පිරිසම ආරක්ෂය වෙලා තිී ඉටියොත්. හරියට බිස්වුනේශවාසනය අතුරෝදහන් වෙලා තියෙනවා වගේ භික්ෂූශාසනය අතුරුදහන් වෙනද නැතුව. උපන්සක උපස්සකාවනොත් අතුරුදහන් වෙන්නේ නැතුව. ට්‍රිපිටක උතුම් ධරමය අතුරෝදහන් වෙන්නේ නැතුව සුරක්ෂතව තිබ්බොත් නිද ප්‍රඥාවන්තය ඔබිහි වෙන්නේ. ඉතින්ගේ ප්‍රඥාවන්තයෝ ස්කන්ධ ධාතු ආයත් ඉදයාදය ගැන දැනගන්නේ ත්‍රිපිටිකේ සුරක් සිතවතිබොත්. එනිසා බුදුදහම ආරක්ෂ කරන්නට වැඩපිළිවෙෙනවල් අති තේදීත් මහාකාසය මහරහතන් වහන්සියාද. උතුමාන් වහන්සේලා සකස් කළ බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉද්දිමත් බුදුදහමී ආරක්ෂාවට කටයුතු කලා. අන්‍යයාගමිකු ඒකාලයත්කු මන්ත්‍ර කලානේ අන්‍යයාගිමිකු එකතු ල සුන්දරීව මරලා අර ජීතවන වත්ේ හංග ප සිද්ධියදී බලන්නේ රජතුමා මැදිහත්වෙලා උතුම් සිව්වනක් පිරිසේ ආරක්ෂ වෙනුවෙන් අවශ්‍ය කට යුතු සිද්ධ කලානේද. අන්න පින්වත්න භාගවතු වහස වැඩි හිටියේ කාලේ ඉඳම්ම ශාසනය ආරක්ෂාවට රජයේ සහයෝග ලබා දුන්න රජනීතිය සහයෝගේ ලබා දුන්න භාගවතුනාහසක පීනුවම් පෑමෙන් පස්සේ අද දක්වාම රජයේ සහයෝගේ ලබා දුන්න. රජයේ සහයෝගේය කිව්හම රජේ ඉන්න්නත් බෞද්ධ පිසක් හබයි නාිකමිත්‍යයා දුෂ්ටිකිය නොවී එදානං ඒක කටිේ උපාසකු පාසකවං විදිහයට හිියේ දුටිගමුණු මහරත්තුමා මහෝ පාසකයේ වලගම්බා මහරච්චරෝ මහෝ පාසකයේ ජාසත් මහරත් ම පසකාලීනව මහෝ පාසකයෙක් කුණා ඉති මේ විදිහට මඟඵල ලබන්නන්නට ප්‍රඥාාවන්තයිම් උදෙසා තියෙන මේ වඋතුම් දහම. ආරක්ෂ කරගන්න වැඩපිළිවෙලක් ඇතිකරගන්නේ නැතුව හිටියොත් ඒ ආරක්ෂාව නැති වෙනවානේ. මේ උස්සේව ඇත්තු කල්පනා කළ බලන්න. ඒ ප්‍රකාසේ සමාජගත කරන්නේ මේ විවිධාකාර දේශපාලන මතේ වන්නුවේ. නලුවෝ දේශපාලනය කළාට ඒ නලෝ දේශපාලන අදහස් දරලා කටයුතු කළාට ඒ ඇයට කිසි ම අයිතියක් නෑ අල්හත් දචේ ඒ දේශපාලනිික මත සමාජගත කරන්නට පාවිච්චි කරන්න අල්හත් දචය පොරවාගෙන බිස්සුවක් වගේ පෙනී ඉඳෙමින් සමාජයට ඒ වගේ දේශපාලනිික මත සමාජගත කරමින් බුදුදහමේ ආරක්ෂාව නැති කළදාන්නට ඒ මෝට පුද්ගලීන්ට කිසි ඉක්. ඔබදින්නට ඉපා ඔය පසු පස්සීතියෙනෙ එංජියුව සං විධා අනසා නානාපකාර. සමාජකත කරන්නට උත්සාහකන විධ මතිමතාන්තර ධරන පුද්ගලයොත් විසේසයම නිරාගමික නමින් ඉන්න පිරිසත් නිරාගමික වුණාට අයත් අන්‍යාගමික පිරිස්. එතකො නිරාගමික නමින් ඉන්න පිරිසත්. ඒවාගේ විවිධාකාර අන්තවාදී දේශපාන පක්ෂවල උපක්්‍රමත් ඔබ තේරුන්ගන්නට ඕනේ. ඔය වගේ දේවල්ලට ඔබහ වෙන්න. එපා ඔබ ධර්මයේ පිළිපදින්න නං. ඒ ධර්මේ ආරක්සාවෙලා තියෙන්න්න ඕනේ ආරක්ෂාවෙන්න්න නම් සිවුවනක් පිරිස රැකින්න ඕන සිව. පිරිසට වර්තමානය අනතුරු ගොඩක් තියෙනවා ඒ අනතුරු සියල්ලම මර්ධනය කරගන්න සිව්ුවනක් පිරිස නැගී සිටිය යුතුයි මේ බෞද්ධ රට වගේම සිංහල බෞද්ධ ජනවර්ග වගේම උතුම් කිිපිටික බුද්ධ වචනයත් අන්‍යාගමික පිරිස්වලින් විවිධ විදිහයට එන්න පුළුවන් හානිවලින් වගේම ඇහැම දෙයකීම ආරක්ෂා කරගන්නත් ඕන මේ වගේ කුම අන්ත්‍රන වලට හස් වෙන්නට එපා තෙරුවන් සරණගේ.